මේ වන විට නිරෝධායන හුදෙකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ පොලිස් සමාශ්‍රිතව එක් පොලිස් බලප්‍රදේශයක පමණයි. ඒ පොලිස් බලප්‍රදේශය වන්නේ කාතංකුඩි පොලිස් බලප්‍රදේශය. මීට අමතරව ලංකාවේ විවිධ ස්ථානවල ග්‍රාම සේවා වසම් ඒ වගේම වීදි මහල් නිවාස හුදෙකලා කර තිබෙනවා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් මෙන්ම කොවිඩ් මධ්‍යස්ථානය මගින්. කෙසේ වෙතත් ඒ හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් ඔබ සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කළ යුතුයි, සෞඛ්‍ය සිරිත්විරිත් අනුගමනය කළ යුතුයි, කණ්ඩායම් හැටියට එකතු වීමෙන් වැළකී සිටිය යුතුයි, එසේ සිටියොත් පමණක් මේ ප්‍රදේශ හුදෙකලා බවින් මුදා හැරීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටත ඊයේ දිනේදී සිදු කරනු ලබන ලද මෙහෙයුම් වලින් පුද්ගලයන් 29 දෙනෙක් මුහුණු ආවරණ නොමැති සහ දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුල 2578ක් පමණ වෙනවා. එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද දිනේත් ඒ වගේම හෙටින් පටන් ගන්න සතිය තුලත් විශේෂයෙන්ම පොලිස් පරිසර කොට්ටාශයත් ඒ වගේම සෞඛ්‍යංශත් සමග රාජ්‍ය රාජ්‍ය නොවන ආයතනවල ඒ වගේම වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කරන්නේදයි සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබනවා.